හරි මුලින්ම ඔයාගේ මොබයිල් ෆෝන් එකේ ප්ලේ ස්ටෝර් එකට හෝ ඇප් ස්ටෝර් එකට ගිහිල්ලා ඔයා WhatsApp Messenger කියලා සර්ච් කරගන්න. සර්ච් කරගෙන ඉවර වෙලා මේ විදිහට ඔයාගේ WhatsApp ඇප් එක මේ විදිහට view වුණාන් පස්සේ ඔයාට පුළුවන් බලාගන්න මගේ මෙන්න මෙතන open කියලා පෙන්වන තැන ඔයාගේ මොබයිල් ෆෝන් එකේ update කියලා තියෙනවද කියලා. ඉතින් ඔයා මුලින්ම ඔයාගේ WhatsApp Messenger ඇප් එක update කරගෙන ඉන්න ඕන. මම දැන්ටමත් update කරගත්තු හින්දා මේ විදිහට open කරනවා. ඉතින් මේ විදිහට open කරගත්තාන් පස්සේ සාමාන්‍ය විදිහට ඔයාගේ chat list එක මෙන්න මේ වගේ interface again වැටේවි. ඉතින් මේ අලුතෙන් ඇවිල්ලා තියෙන setting එක කොතනද තියෙන්නේ කොහොමද මේක ක්‍රියාකාරී වෙන්නේ කියලා දැන් මම ඔයාලට කියලා දෙන්නම්. මෙන්න මේ විදිහට මම මගේ අනිත් mobile phone එකේ number එකට අදාළව තියෙන chat list එක මේ විදිහට open කරනවා. හරි මේ විදිහට open කරයින් පස්සේ මම මෙන්න මේ මගේ අනිත් number එක, ඒ කියන්නේ මෙන්න මේ phone එකේ මේ number එකට WhatsApp හරහා photo එකක් යවන්න තමයි හදන්නේ. හරි මම මේ විදිහට මගේ mobile phone එකේ gallery එකේ තියෙන photos මේ විදිහට මම open කරනවා. ඉතින් මේ photos අතරින් මම මෙන්න මේ photo එක තමයි මගේ මේ අනිත් mobile phone එකට යවන්න හදන්නේ. හරි ඉතින් මේ විදිහට send කරද්දී ඔයාලට මෙන්න මේ වගේ setting එකක් වෙන්දට බලා ගන්න උනේ නැහැ. ඉතින් ඔයාලට update එක පස්සේ මේ විදිහට මොනවා හරි ෆොටෝ එකක් වීඩියෝ එකක් වෙනත් කෙනෙක්ට යවනවා නම් ඔයාලට බලා ගන්න පුළුවන් වෙවි මෙන්න මේ වගේ අංක එකක් එක්ක මෙන්න මේ වගේ රවුමට තියෙන සලකුණ. ඉතින් මෙන්න මේ ෆීචර් එක තමයි WhatsApp View Once ෆීචර් එකට අදාළ සෙටින් එක. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ ඔයා කාට හරි මේ විදිහට ෆොටෝ එකක් වීඩියෝ එකක් යවනවා නම් මෙන්න මේ ෆීචර් එක උඩ මෙන්න මේ විදිහට ඔයාට අවශ්‍ය නම් ඔයාට පුළුවන් මේ විදිහට සිලෙක්ට් කරන්න. ඉතින් මේ විදිහට සිලෙක්ට් කරයින් පස්සේ ඔයා වෙනත් කෙනෙක්ට යවන ෆොටෝ එකක් වීඩියෝ එකක් ඒකේ නා ඒ ෆොටෝ එක වීඩියෝ එක ඕපන් කරයින් පස්සේ එකපාරයි එයාට පෙන්වන්නේ නැවත නැවත එයාට ඒ ෆොටෝ එක වීඩියෝ එක ඕපන් කරන්න බෑ. මම ඔයාලට දැන් ඒක කරලම් පෙන්වන්න. ඉතින් මම මේ වෙලාවේ මේ view once switch එක මේ විදිහට ඔන් කරා. ඔන් කරලා ඉවරලා මම මේ විදිහට send කියන බටන් එක දෙනවා. හරි send කියන බටන් එක දුන්නාන් පස්සේ ඔයාලට පේන ඇති මගේ අනිත් mobile phone එකේ WhatsApp එකට මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා මං යවපු ෆොටෝ එක. නමුත් අපි අර වෙන්දට ෆොටෝ එකක් යවනවා වගේ නෙමෙයි ඒක ඇවිල්ලා තියෙන්නේ මේ වගේ link එකක් වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි මං ඒක මේ විදිහට ඕපන් කරනවා. ඉතින් ඕපන් කරයින් පස්සේ ඔයාලට පේනද මෙන්න මේ විදිහට මම යවපු ෆොටෝ එක මේ විදිහට මේ ෆෝන් එකෙන් ඕපන් වෙලා තිනවා. නමුත් මේක ගැලරිය එකට සේව් වෙන්නේ නැහැ. ඉතින් මම නැවතත් බැක් වෙනවා. ඉතින් බැක් කළා නැවතත් මම ඒක ඕපන් කරනවා. ඉතින් ඕපන් කරයින් පස්සේ මේ විදිහට ඕපන් වෙන්නේ නැහැ. ඉතින් එකපාරයි මේ විදිහට අපි view once switch එක දාලා වෙනත් කෙනෙක්ට යවන ෆොටෝ එකක් එහෙම නැත්නම් වීඩියෝ එකක් ඒක නට ඒ ෆොටෝ එක වීඩියෝ එක එකපාරක් ඕපන් කරයින් පස්සේ නැවත නැවත ඕපන් කරන්න බෑ. හරි මම ඔයාලට වීඩියෝ එකකුත් send කරලා පෙන්නන්නම්. ඒ විදිහට ඉතින් මගේ mobile phone එකේ gallery එක මම මේ විදිහට ඕපන් කරලා වීඩියෝ එකක් select කරනවා. select කරලා ඉවර වෙලා මම මේ විදිහට view once switch එක උඩ මම මේ විදිහට click කරනවා. click කරන් පස්සේ view once switch එකට අදාළව මේක on වෙලා තියෙනවා මේ වීඩියෝ එක යවන්න. ඉතින් මම මේ විදිහට මේ send කියන බටන් එක දෙනවා. හරි send කියන බටන් එක දුන්නාන් පස්සේ බලමු අපේ අනිත් mobile phone එකට ඒ වීඩියෝ එක ආවන් පස්සේ කොහොමද ඒක පෙන්වන්නේ මේ විදිහට අපිට නැවත නැවත open කරන්න පුළුවන්ද කියලා වෙන videos වගේ. ඉතින් හරි මේ විදිහට ඔයාලට පේන ඇති මේ විදිහට මගේ අනිත් mobile phone එකට ඒ වීඩියෝ එක ඇවිල්ලා තියෙනවා. හරි මම මේ විදිහට ඒ වීඩියෝ එක open කරනවා. මේ විදිහට open කරන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ වීඩියෝ එක. ඉතින් මම මේ විදිහට back වෙනවා. ඉතින් back කළාම නැවතත් ඒ වීඩියෝ එක යවපු link එක open කරනවා. ඉතින් open කරාට මේ විදිහට open වෙන්නේ නැහැ. ඔයාලට පේන ඇති opened. ඒ කියන්නේ මම මේක open කරා කියලා මේ විදිහට warning එකකුත් පෙන්නනවා. නැවතත් ඒක open කරන්න බෑ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට වෙනත් කෙනෙක්ට photo එකක් video එකක් ඔයාට පුළුවන් මේ විදිහට view once switch එක දාලා send කරන්න. ඉතින් ඒක නා open කරන් පස්සේ එකපාරයි ඒක නාට ඒක open කරගන්න පුළුවන් වෙන්නේ. නැවත නැවත එයාට ඒක open කරගන්න බෑ. එයාගේ mobile phone එකේ gallery එකට save වෙන්නේත් නැහැ. ඉතින් මේ feature ගැන ඔයාලා හැම දෙයක්ම මගෙන් ඉගෙන ගත්ත කියලා හිතනවා සරලවම. ඉතින් ඔයාලට මොනවා හරි ගැටලුකාරී තැනක් තියෙනවා නම් ඔයාලට පුළුවන් comment section එකේ comment එකක් ඉදිරියට දාගෙන යන්න. මේ වගේම වටිනා videos මම ඉස්සරහටත් ගේනවා. අනිවාර්යෙන් මේ video එක ඔයාගේ යාළුවන්ට බලන්න දැම්ම share කරන්න. මේ වගේම වටිනා video එකකින් හම් වෙනතුරු ඔයාලට සුබම සුබ දවසක් වේවා.